ඒ වගේම ලෝක ශූරයන්ගේ ඉතා වැදගත් ලක්ෂණයක් තමයි තමන් තැබූ වාර්තාවක් වෙන කෙනෙක් බිඳදමන්න කලින් තමන් විසින් මේ වාර්තාව අලුත් කිරීම. චම්පික රණවක මැතිතුමා ඒ වගේ ලෝක ශූරේ. එතුමා තබාදී වෙන වාර්තාව තමයි වැඩිම වතාවන් පිල්පැනීමේ ගෙඹි ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ චම්පික රණවක මැතිතුමා. එතුමා 1987 දී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වෙලා චින්තන පරිෂදයට එකතු වුණ අවස්ථාවේ සිට 17 වතාවක් තමන්ගේ පිලෙන් අනිත් වෙනත් පිලකට පැනලා තිබුණා. ඒ තමන් හිටිය මීට වසර දෙකකට කලින් තමන් ඉවත් වුණු සමගි ජන සන්ධානයට නැවත එකතු වීම හරහා එතුමා කරලා තියෙන්නේ පිල් පැනීම 18 වතාවක් බවට පත් කරලා තමන්ගේම ලෝක වාර්තාව තමන් විසින්ම අලුත් කිරීමයි. ඇත්තෙන්ම මේ වාර්තාව මේ ලෝක වාර්තාව නැවත කඩනවා නම් කඩන්න පුළුවන් චම්පික රණවක මැතිතුමාට පමණයි. පිල් පැනීමට උපන් හපන්කම් ඇති තවත් දක්ෂයෙක් මේ ලෝකේ මීට කලින් බිහි වෙලත් නැහැ, මීට පස්සේ බිහි වෙන්නෙකුත් නැහැ. එතුමා නිල වශයෙන් පැන්නේ නැතත් පසුගිය කාලේ ජනාධිපතිතුමාගේ ගොඩක්කුවේ සුරතල් වෙමින් ආණ්ඩුවෙන් ප්‍රතිලාභ ලබමින් හිටියේ. එතුමා ආණ්ඩුව සමග සිටි නිසා තමයි ජනාධිපතිවරයාගේ නිර්දේශය මත ක්‍රමසාවිධි කාරක සභාවේ සභාපති ධුරය එතුමට ලැබුණේ. ඒ වගේමයි එතුමා ජනාධිපතිතුමාගේ සුරතලෙක් බවට පත් වෙලා හිටිය නිසා තමයි ආණ්ඩු පක්ෂයේ අනිත් මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් විදියට කෝටි 5ක් ලබා දෙද්දී විපක්ෂයේ හිටිය චම්පික රණවක මැතිතුමාට කෝටි 11ක් ලබා දෙන්නේ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කෙනෙකුට කෝටි 5යි චම්පික රණවක මැතිතුමාට විතරක් ජනාධිපතිතුමාගේ සුවිශේෂ බලතල භාවිතා කරලා කෝටි 11ක් විමධ්‍යගත අරමුදල් ලබා දුන්නා. පසුගිය කාලේ ආණ්ඩුවෙන් ලාභ ප්‍රයෝජන ගත්ත විපක්ෂයේ සිටි සියලුම පක්ෂ නායකයන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරාට පස්සේ තමන්ගේ සහයෝගය ජනාධිපතිවරයාට ලබා දුන්නා. නැත්නම් තමන් සහාය දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට කියලා ප්‍රකාශයට පත් කළා. ආණ්ඩුවෙන් ප්‍රයෝජන ලබා ගනිමින් ඉඳලා අන්තිම මොහොතේ තමන් මෙතෙක් වර්ණනා කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතාව අත්හැරලා තමන් මෙතෙක් බරපතල ලෙස නිර්දය ලෙස විවේචනය කරමින් සිටි සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහාය පළ කරනවා අය කියලා ප්‍රකාශ කරේ චම්පික රණවක මැතිතුමා විතරයි. එහෙම අන්තිම මොහොතේ මිතුරා සතුරා වෙලා සතුරා මිතුරා වුණේ කතා කරගත්ත ගනුදෙනුවල ඉලක්කම්වල අඩුපාඩුවක් සිදු වුණාද කියන සාධාරණ සැකය අපිට ඇති වෙනවා. පසුගිය වසර දෙක පුරාම චම්පික රණවක මැතිතුමා කළේ රනිල් වර්ණනා කරමින් සජිත්ට බැට දෙන එක. එතුමාගේ එවැනි කතා කිහිපයක් තමන්ගේ සමාජ මාධ්‍යවලින් මකා දැමීමට ප්‍රථමයෙන් අපි පිටපත් කරගත්තා. ඉන්න බාල ටින්ටින් උත්තර දෙන නායකයන්ට අහු වෙන්න එපා. පාට ලීගෙන් සජිත්ට කනේ පාර. සමගි ජන බලවේගය ගැන බලාපොරොත්තු තියාගන්න බෑ. රනිල් වික්‍රමසිංහට අපි අවස්ථාවක් දෙනවා. පාටලී චම්පික රණවක. සංකීර්ණ ප්‍රශ්නවලට සජිත් දෙන ටින්ටින් උත්තර. පාටලී චම්පික රණවක. අපේ කතා කැපුවේ සජිත්, වෙන කවුරුවත් නෙවෙයි. සජිත් අපේ වෙලාවත් අරන් බදාගෙන කතා කරනවා. සජිත් වගේ අය පස්සෙන් ගිහින් මට පුරුදු නෑ. මොකද සජිත් වගේ අයගේ පස්සෙන් ගිහින් මට පුරුදු නෑ. නුපුරුදු වුණත් දැන් මම යනවා. පාටලී චම්පික රණවක. තාත්තලා ගැන කියලා පුත්තු මනින්න එපා. පාටලී සජිත්ගේ රෙදි ගලවයි. මේ වෙන කවුරුවත් හදපුවා නෙවෙයි. රණවක යානෝ විසින්ම සකසා රණවක යානන්ගේ සමාජ මාධ්‍යවලට දක්වා තිබුණු වීඩියෝ පටවලින් කොටස් කීපයක් අපි මේ පෙන්නුවේ. ඒ නිසා සජිත් ප්‍රේමදාසට ඡන්දේ ලබා නොදී යුත්තේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තර හොයාගන්න ඕනි නම් රටේ ජනතාව කරන්න ඕනි චම්පික රණවක යානෝ පසුගිය වසර දෙකේදී සජිත් ගැන කිව් කතා ඇසීමයි. චම්පිකට ඡන්දය ලබා නොදී යුත්තේ ඇයි කියලා දැනගන්න ඕන නම් කළ යුත්තේ ඉදිරි මාසේ කාමාරයේදී සජිත් ගැන චම්පික කියන කතා ඇසීමයි. මෙහෙම කියපු චම්පික සජිත්ට එකතු වුණා කියලා ප්‍රසිද්ධ වුණාම ජනතාවට හිතෙන්නේ එක්කෝ
සජිත් මැරිලා ඉපදෙන්න ඇති, එහෙම නැත්නම් චම්පික මැරිලා ඉපදෙන්න ඇති, එහෙමත් නැත්නම් ජනතාව වෙන අපි මැරිලා ඉපදෙන්න ඇති කියලා. ඒ එකක්වත් නෙවෙයි වෙලා තියෙන්නේ. පසුගිය සතියේ සත්කමකින් චම්පික රණවක මැතිතුමාගේ ලැජ්ජනහරේ කපා දැමුවා. දැන් ඒ නිසා අර පරිණිකේමනක් තියෙනවා. ඒක අපිට දැන් අලුත් කරගන්න සිද්ධ වෙනවා. ලැජ්ජ නැතිකම චම්පිකටත් වඩා උසයි. මම ඊළඟට අදහස් දැක්වීමට ආරාධනා කරනවා ගාමිණී වලේබොඩ මන්ත්‍රීතුමාට. asianmirror.lk